රඹුටන් කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ මල්වානේ. ඉතින් මල්වානේ මේ කාලේ රඹුටන් අවාරේ. නමුත් බිබිල මැදගම ප්‍රදේශයේ කුචකන් දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා රඹුටන් වගා ව්‍යාප්ත කරලා තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ අද වෙනකොට රඹුටන් අස්වැන්න පළදරන. ඉතින් මේ ගොවි මහත්තුන්ට ලොකු මුදලකට මේ රඹුටන් අලෙවි කරගන්න හැකියාව ලැබියා තියෙනවා. ඉතින් මේ හැකියාව හන්දා ගොවි මහත්තුන්ට ලොකු ලාභයකට යන්න අවස්ථා හිමිකම් කියලා තියෙනවා. ඉතින් ඌපලත් කුෂිකන් දෙපාර්තමේන්තුව මේ ගත්ත කාර්යයෙන් ගොවි මහත්තුරුන්ගේ ආර්ථිකය කොයිතරම් ශක්තිමත් වෙලා තියෙනවද කියන කාරණාව තමයි අද ඔබට මිහිකල් දිනුව තුළින් අපි හඳුන්වා දෙන්නේ. අපි බලමු ගිහිල්ලා ඒ ගොවි මහත්තුත් එක්කත් කතා කරලා, ඒ වගේම තමයි ඌපලත් කුෂිකන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක කතා කරලා අපි බලමු මේ කාර්යය කිරීමේදී සහ ඒ වගේම තමයි ගොවි මහත්තුන්ට මොන වගේ ආදායම් මට්ටම්ද මොන වගේ ආර්ථික මට්ටම් වලටද ගොවි මහත්තුන්ට යන්න හැකියාව ලැබෙ තියෙන කියන. මුණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැදගම බඩල් කුඹුර හා බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින විශේෂිත දේශගුණික රටාව හොඳින් අධ්‍යයනය කර ඌපලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සඳහා කාලෝචිත ක්‍රියාමාර්ගයක් අරගෙන බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙක ගත්තම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ මැදගම දමගල්ල බඩල්කුඹුර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල විශේෂයෙන්ම රඹුටන් වගාව ප්‍රචලිත කිරීමේ දේශගුණික හා පාරිසරික තත්ත්වයක් පවතිනවා. මේ තත්ත්වය හඳුනාගත් ඌපලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් ඔස්සේ මෙම දිස්ත්‍රික්ක දෙකේ මේ කියන ප්‍රදේශ දෙක තුළ රඹුටන් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් වල නිරත වුණා. දැනට වසර 8ක වගේ පමණ පෙර සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරා. එතකොට ඒ අනුව ගුණාත්මක උසස් රෝපණ ද්‍රව්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රේෂ්ඨ මට්ටමේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහතුන් හරහා රෝපණ ද්‍රව්‍ය සපයා දීම සහ විවිධ තාක්ෂණික ක්‍රියාකාරකම් ඔස්සේ ඌපලාතේ ගොවි ජනතාව වෙත මෙම රඹුටන් වගාව ව්‍යාප්ත කරා, ප්‍රචලිත කරා. ඒ අනුව දැනට රඹුටන් වගාවෙන් අස්වැන්න ලබාගෙන ජීවන තත්ත්වය උසස් කරගත්ත ගොවි මහත්තුරු විශාල පිරිසක් මෙම ප්‍රදේශවල සිටිනවා. පළතුරු වාරයේ මගහැර අවාරයේ අස්වනු ලබා ගැනීම සඳහා සුවිශේෂී දේශගුණික රටාව ප්‍රයෝජනයට අරගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැදගම සියඹලාණ්ඩුව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අවාරේ රඹුටන් වගාව විශේෂිත මේ දේශගුණික ප්‍රදේශයක් ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් බිබිල කලාපයේ තියෙන රඹුටන් අක්කර 280ක් පමණ දැන්ට වගාව අපසරියා. ඒකෙන් අක්කර 150ක විතර පළදරන මට්ටමේ තියෙනවා. සාමාන්‍යයෙන් අක්කරයක් ගත්තම සුද්ධ ආදායම රුපියල් ලක්ෂ 20ක් විතර ගොවීන් උපයනවා. එක ගහකින් අපි සාමාන්‍ය අවුරුදු 10කට වැඩි වගේ ගහකින් ගෙඩි 10,000ක් පමණ අස්වන් නෙලා ගන්නවා. ඇත්තටම මේ ප්‍රදේශයේ අර විශේෂිත මේ කලාපයක් විදිහට අවාරේ රඹුටන් වගාවෙන් අපේ ගොවීන් සාර්ථක තත්ත්වයකට ළඟා වෙලා තියෙනවා. මීට වසර කිහිපයකට පෙර අනුගමනය කළ මෙම කාර්ය අද වන විට මල්පල ගැන්විලා. මෙම ගොවි මහතුන් හමුවට ගිය අපට ඔවුන් ඉමහත් සතුටින් පැවසුවේ අවාරේ පළතුරු වගාව නිසා තමන්ගේ අතමිට සරු වූ බව. ඒ වගේම ඉතා ඉහළ මිලකට ගොවිපලේදීම තම නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාවක් ලැබෙන බව. මේ වගාවට දැන් අවුරුදු 13ක් වෙනවා. අපි අවුරුදු 13ට කලින් කුසියා දෙපාර්තමේන්තුවේ පැල 20ක් දුන්නා මට. රඹුටන් පැල. මම ඒක සාර්ථක හිතවන ගියා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මට තව පැල 20ක් දුන්නා. එහෙම කරගෙන යනකොට ඒ කට්ටිය මේකේ දේ බල්ලා අපි ඊට පස්සේ මට පැල 10ක් දුන්නා. ඔක්කොම මේකේ පැල 50ක් තියෙනවා. ඔක්කොම කුසියා දෙපාර්තමේන්තුවේ දුන්න පැල තමයි තියෙන්නේ. දැන්ට අවුරුදු 13ක් වෙනවා. දැන් වගාව මම හරියට කරගෙන ගියා. අපි දිගටම ඒ නිලධාරීන්ලා ඇවිල්ලා උපදෙස් දීලා දැන් මේ කානු පද්ධති සෝදා බල කානු පද්ධති ලබා දීලා ඔක්කොම මේ හොඳට කරගෙන ආවා. ඊට පස්සේ අවුරුදු 3කින් පස්සේ පීද්දේකට අපි කෝඩ ලබා දුන්නා. ඒ වගේම කටර ලබා දුන්නා මේ ගෙඩි කරන්න. ඒකම ජල සම්පාදන කටර ලබා දුන්නා.
අකල් දෙගේ වතුර ගේන්න හෝස් දේවල් වගේ ගෙනලා දීලා අපි දිරිගන්න මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කොහොමද මේක කරගෙන යනවා? මේ අවාර්ත හැදෙන නිසා අපිට හොඳ මේකේ ආර්ථික වාසියක් තියෙනවා මේකේ. දැන් මල්වන් සීසන් එකේ සාමාන්‍ය ගෙඩියක් රුපියල් 3-4 යනවා. මෙහි ඇවිල්ලා අපි කිලෝ එක දෙන්නේ රුපියල් 350යි. සාමාන්‍ය ගෙඩියක් වෙනවා රුපියල් 13ක් වගේකට අපි මේක මේ වෙළඳ බලට දෙනවා. දැන් මෙහි හුඟක් ඇවිල්ලා මේ රට යන ඕඩර් වලට අපි දෙනවා. සාමාන්‍ය මේ වගේ නාඹර ගෙඩි ගන්නවා අපි කිලෝ එක රුපියල් 350 ගානින්. ඒ නිසා අපිට මේ ආදායම හොඳයි මේ කාලේ හැටියට. සමටම් වගාව මෙහි මොණ්ඩා හරි සාර්ථක වගාවක් දැන්ට. මම අවුරුද්ද සාමාන්‍ය මේ ගස්බණේ ලක්ෂ 20ක ආදායම ගන්නවා. මොකද මෙහි අවාට හැදෙන නිසා. ඒ නිසා මම ආර්ධන තරුණ ගොවීන්ටත් මේ වගේ වගාවල් ඇති කරගෙන මේ හොඳට කරගෙන ගියා නම් හොඳ ආදායම ගන්න පුළුවන්. ඒ වගේ මම ගාව දැන්ට 10 දෙනෙක් විතර වැඩ කරනවා. මේ වත්තේ මේ දවස් 10 දෙනෙක් විතර දිගටම වැඩ කරනවා. ගෙඩි කඩන්ඩ ගණන් කරන්ඩ මේ සුද්ධ කරන්ඩ එමෙ. ඒ වගේ හොඳ ආර්ථික ආදායම මේ වගාව ඇතුලේ තියෙනවා. රමුටන් ගත්තම ලොකු කුඩා කාගේ net sit පිනවන. ඒ වගේම දිව රසයෙන් පුරවන පළතුරක් බවට පත් වෙනවා. බිබිල කලාපේ මැදගම කොටසේ මේ අවාරේ හැදෙන රමුටන් වගාව පිළිබඳව. ඇත්තෙම ගොවි මහත්තුරුන්ට අලුත් තාක්ෂණය හඳුන්වා දෙනවා මෙන්ම මූලික පියවර ඉඳලා පස් පරීක්ෂා කිරීම, පාංශු සංරක්ෂණ කටයුතු කිරීම ආදී දේවල් වල ඉඳලා ඒවට ගෙවීම් කරලා 150 ගොවි දායකත්වයේ යටතේ දෙන භාණ්ඩ ටික ලබා දීලා, ඒ වගේම නොමිලේ පැල ලබා දීලා, ගුණාත්මක පැල ලබා දීලා මහගු මෙහෙවරක් ඉෂ්ට කරා මේ කාර්යවේදී. ඇත්තම දිගටම ඒ කටයුත්ත කරගෙන යනවා. ඇත්තම ගොවීන් වැඩි පිරිසක් එකකින් ප්‍රතිලාභ ලබනවා. ඇත්තම ගොවි සංවිධානයක් හැටියට අපි එකතු කරලා රමුටන් වගා කිරීමේ සම්පකාර සමිතිය හැටියට දැන් ගොවීන් එකතු වෙලා ඉන්නවා. අපි බලන්නේ ඇත්තම මේ ගොවි මහතුරු කියනා වගේම මේ මිලට වඩා කොහොමද අපි අපනයන වෙළඳ පොළ කරා යන්නේ කියන එක ගැන තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම කොහොමද අපිට ඒ වගේ ඇනෝමක් ලබා ගන්න කියන එක. ඇත්තම ඒ ගුණාත්මක භාවය මේ වගාව තුල තියෙනවා. රමුටන් ගෙඩිය බර, ඒ වගේම පැහැය. මං හිතන්නේ ප්‍රධාන වාරේ රමුටන් හැදෙන කලාපවල තියෙන රඹුටන් වගේම ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඉතින් මැදගම ගොවි මහතුන් ඉතා සාර්ථකව එම රඹුටන් වගාව සිදු කර ඉහළ අස්වැන්නක් ලබා ඇති ආකාරය අපිට පෙනුණා. අපේ පැත්තේ මේ රඹුටන් වගාව තිබුණ නැහැ. ඊට පස්සේ නියම පස සංරක්ෂණ ක්‍රම කරලා හරියට පරතරාණුව පැලහිටවලා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් අස්වැන්නේ තත්ත්වයත් අපට කිව්වා. ඒ වගේම මම ඒ තාක්ෂණය අනුව ඒගොල්ලන්ගේ උපදෙස් අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රමුටන් වගාව කරා. රමුටන් වගාව දැන් මේ මම දැන් මේ ඉන්න වගාවේ වයස අවුරුදු 8ක් විතර වෙනවා. දැන්ට මගේ අක්කර 3ක් තියෙනවා. අවුරුදු 10 පහුවෙච්චි අක්කරයක් තියෙනවා. ලොකු මුදලක් මේ භෝග වගාවෙන් රමුටන් වගාවෙන් ගන්නවා. අතිරේක භෝග වගාවත් යනවා. ඒ වගේමුත් මම ගන්නවා. ඊට වැඩිය දසගුණයක් මේ රමුටන් වගාවෙන් මම අස්වැන්න ගන්නවා. ඒ අස්වැන්න ගන්න එක දැන් මම හිතන්නේ දැන් අවුරුදු 2කට මට පොඩ්ඩක් අඩු වුණා. නැත්තම් ලක්ෂ 13 14 15 වගේ ගන්නවා. දැන් මේ අවුරුද්දේ තවම අස්වැන්න මට කියන්න බෑ. තව ඉවර නෑ. ඒ අතර දැන් මම මේ කුචකර්ම මේ ක්‍රමයෙන් මේ භෝග වගාවට අමතරව මේ මුදල් වලින් දැන් ව්‍යාපාර පටන්ගෙන තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් මම මේ ගොවිතැනින් සෑහෙන ඉදිරියට යාමක් මගේ වුණා. ඔවුන් පවසන ආකාරයට රඹුටන් වගාව නිසා තමන්ගේ අතමිට සරු වූ බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. ගොවීන් ඇතරම වැඩි පිරිසක් තමන්ගේ ඉඩමේ රඹුරංගස් 10 12 hari වගා කරගෙන ඇත්තෙම හොඳ ආදායම් තත්ත්වයක් ලබා ගන්න බව අපිට කියන්න පුළුවන්. ඇත්තෙම නිරතුරුව අපෙන් උපදෙස් ලබා ගන්නවා. මොනවාද අලුත් වෙන තාක්ෂණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මොනවාද ලබා දෙන්නේ කියන එක. ඇත්තෙම පසුවස් වුණු හානි වළක්වා ගැනීම පිළිබඳව ඇත්තෙම අපි අවධානය යොමු කරලා තියෙනවා.
සියයට පණහයි ගොවි දායකත්තය යටතේ ලබා දෙන පළතුරු කූඩ වගේ දේවල් රඹුතන් කන්න උපකරන ඒවා හොඳින් අසුන් නෙලාගන්ඩ වල් කපන යන්ත්‍ර වගේම ගොඩාක් දේවල් ගොවින්ට අවශ්‍ය දේවල් ලබාදීම ඌ පළත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක තුමියගේ අනුදැනිමින් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඇතැම මීට අමතරව රඹුටන් වගාවට අමතරව අවාරේ පළහට ගන්න දූරියන් මැංගුස්ටීන් වගේ වගාවල් ගැන පැල ලබාදීම් සිදු කරලා මේ වෙනකොට අත්හදා බැලීම් කරගෙන යනවා. ඇත්තෙන්ම හොඳ අවාරේම තමයි ඒවත් පළ දරන්නේ. අවාරේ පළ දරන හින්දා මං හිතන්නේ ඉදිරියේදී ඒ වගා වෙනුත් ලොකු හොඳ ආදායම් වලට ගොවින් යයි කියලා බලාපොරොත්තු වෙනවා. අතරමැදි දේශගුණික රටාවකට හිමිකම් කියන මෙම ප්‍රදේශය වසරේ නියංකත්වය තරමක් වැඩි බලපෑමක් සිදු කරනවා. මෙම කාලයේදී වගාවට අවශ්‍ය ජලය ලබා ගැනීම තරමක් දුෂ්කර වුවත් මොවුන් එම කාර්ය නොපිරිහෙලා ඉටු කිරීමට වග බලා ගන්නවා. මෙම මහන්සිය ප්‍රතිඵලයක් ලෙස අද වන විට රඹුටන් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබිලා, විශේෂයෙන් වර්තමානයේ තරුණ පරපුර පළතුරු වගාවට යොමු වීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස දකින්නට පුළුවන්. කොහොම වෙතත් ඉහළ ආදායමකට හිමිකම් කියන මෙම ගොවීන් රටේ පළතුරු අත්‍යවශ්‍ය මොහොතක නිෂ්පාදන සැපීමේ කාර්යයට උරදී කටයුතු කිරීම මොනතරම් අගනේද? ඒ වගේම මොවුන්ගේ මෙම ගමන දිනෙන් දිනම ජය වේවා කියලා මිහිකත දිනු අපි සුභාශිංසන ගෙනෙනවා. ඌවපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවාරේ රඹුටන් වගා කරන්න ගොවි මහත්තුන් යොමු කරලා ගොවි මහත්තුන්ගේ ආර්ථික ශක්තිමත් කරලා තියෙනවා. අපිට ඉතාමත් සතුටේ මේ පුවත ඇසීමේ. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ රටේ ඉන්න තරුණ ව්‍යවසායකයන්ට මේක අලුත් හොඳ පණිවිඩයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම තව කියන්න ඕන දෙයක් තමයි අවාරේ රඹුටන් වගා පළතුරු ඕන දෙයක් අවාරේ වගා කරනවා නම් හොඳ මිලකට යන්න පුළුවන්. ඔබට මොනියම් කෘෂිකාර්මික ගැටලුවක් තියෙනවා නම් ළඟම තියෙන ගොජන්සේ මධ්‍යස්ථානයට බලා දවස ගියොත් එහි රැඳී සිටින කෘෂිකර්ම උපදෙස් මහත්මයා හෝ මහත්මිය හමුවෙනොත් ඔබට ඒ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 19 දුරකථන අංකය. මේ දුරකථන අංකයට ඇමතුමන් ලබා දීමෙන් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් සද්දනකින් මෙවැනිම සාර්ථක වෙච්ච ගොවි මහත්තුගේ වතගොත රැගෙන අපි පැමිණෙන්නම්. ඒ වගේම ඔබට සෝදායි සතියක්.